චන්දයක් තිබුණා දින්නා දින්න කට්ටියක් තින්නවා පැරදුණු කට්ටියක් තින්නවා ඉතින් බලාපොරොත්තු ගොඩක් තියෙනවා හොඳට යනවා ඉතින් මේ ලංකාවේ චන්ද වෙනස් වෙලා නැති හැටි එකෙන් චන්ද කොහොමද මිනිසුන්ට බලපාන්නේ කියන එක දැන් ගිය සිකුරාදා තමයි චන්දෙට කලින් දවසේ ගිය සිකුරාදා කිලෝමීටර් 150ට හෝ 200ට වැඩි අයට නිවාඩු ලැබුණා. ඒතර මටත් නිවාඩු ලැබුණා. ඉතින් ওই විදිහට ඡන්ද දෙකක් තිබුණොත් අපිට අවුරුද්දේ නිවාඩු දෙකක් ලැබෙනවා. ඉතින් ඒක ඇත්තටම නිවාඩු පැත්තෙන් අපිට හොඳයි. ඒ වගේම දැන් අද සඳුදා. ඉතින් සෙන්සුරාදත් නිවාඩු, අපේ ඉරිදත් ඉතින් කොහොමත් නිවාඩු. සඳුදා සඳා අද වැඩට ආවට පස්සේ අද ගොඩක් අය වැඩට ඇවිල්ලා තිබුණෙත් නැහැ. ඒ වගේම එළියේ කඩවල් වල වැඩ තිබුණෙත් නැහැ. මිනිස්සු රතින පත්තු කරලා හතුර සමරුවා. ඉට්ස් ඕකේ. ඉතින් මේ අනුව බැලුවම ලංකාවේ සතියක් විතර කාලයක් වැඩ නවතිනවා මේ මැතිවරණයක් තියෙනකොට. අපි මේක දැන් මේ කාලේ ඊට පස්සේ ලංකාවේ මිනිස්සු සතුටු වෙනවා, මේවා කරනවා, ඒක ඒවට මේ වෙනවා. ඒ වගේම ලොකු මුදලක් ප්‍රචාරක වැඩවලට වියදම් වෙනවා. ඊට පස්සේ ප්‍රචාරක වැඩවලට කිසිම සීමාවක් නැහැ, මුල්‍යමය සීමාවක් නැහැ. ලොකුවට මිනිස්සු වේදම් කරනවා කැමති විදිහට, මිලියන් ගණන්, බිලියන් ගණන්, ඒ වගේ. ඉතින් කෙලින්ම වේදම් වෙන ගණන් ගණනය කරන්න පුළුවන් ටීවී කමර්ෂල්, පත්තර කමර්ෂල්, ඒ වගේ ඉන්ටර්නෙට් කැම්පේන් වලින්. ඒ වගේම අනෙක් පැත්තෙන් වේදම් කරන ප්‍රමාණ තව තියෙනවා. කට්ටියට කොළ බෙදලා, ලියුම් යවලා, එක එක කැම්පේන් කරලා, ඒ වගේම අපි දකින මීටින් එකක්, ඒ වගේම දැන් ඒ කියන්නේ ගොඩක් ඕගනයිස් කරන දේවල් වලට, බෆල් වලට, ඊට පස්සේ මිනිසුන්ට කන්න බොන්න දෙන්න, ඊට පස්සේ සැරසිලි වලට, ඔය ආදී ලොකු වියදමක් මේ ඡන්දේ වෙනුවෙන් වියදම් කරනවා. ඉතින් මේ ඡන්දේ වෙනුවෙන් කරන වියදම වැඩි නැද්ද ඇත්තටම? අපි එක බලමු ඡන්දේට තියෙන මේ වැය වෙන කාලය. ඡන්දේට වැය වෙන කාලය කියන්නේ මෙතන ඇත්තටම ඇඩ්මින් වැඩවලට ගත වෙන කාලය. ඉතින් කියන්නේ ඡන්දයක් පවත්වනවා, ඡන්දයට කලින් දවස් දෙකකට විතර කලින් මිනිස්සුන්ගේ වැඩ ඔක්කොම නවතිනවා. ඒ වගේම ඡන්දයට දවස් දෙකකට විතර දෙකක් විතර යනකම් ඡන්දයෙන් පස්සේ දවසේ ප්‍රතිඵල බලනවා. ඊට පහුවෙනිදත් ගොඩක් වෙලාවට උත්සව සමරනවා. ඡන්දයකට දවස් 5ක විතර මුළු ලංකාවෙම වැඩ නවතිනවා. දැන් මේකේ බලපෑම් බැලුවොත් එහෙනම් වෙළඳාම් කටයුතු කරන අය, පොඩි පොඩි ෆැක්ටරි කරන අය, ඉතින් ඒ අයට මේ කාලය තුළ වැඩ කරගන්න හම්බෙන්නේ නැහැ. මොකද හොඳටම දන්නවා දැන් ওই සමහර ෆැක්ටරි වල වැඩ කරන කට්ටිය කියන අනේ අපිට ඡන්දේ දාන්න යන්න ඕනේ, ඊට පස්සේ දවස් දෙකක් විතර පස්සේ අනේ ඉන්න බස් නැහැ. ඉතින් ඔහොම කියලා මේ කාලය තුළ දවස් 5ක් විතර රටේ වැඩ කරගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඕක මේ තාක්ෂණයත් එක්ක අලුත් කරගන්න බැරිද? අපි දැන් සරලව හිතුවොත් එහෙම 1990 ගණන් වල කොහොමද අපි බැංකුවකින් ගිහිලා සල්ලි ගත්තේ? ඒතොර අපි බැංකුවට ගියා, බැංකුවේ ලෙජර් පොත් තියෙනවා, ඒකේ අපි ලියලා තියෙනවා අපි සල්ලි දාපු ගණන්. ඊට පස්සේ බැංකුවට ගිහිල්ලා තා ගොඩක් වෙලාවක් ඉඳලා අපි සල්ලි ගන්න. මුත අද වෙනකොට තාක්ෂණයේ දියුණු වෙලා අපිට ලංකාවේ ඕනම උපනගරකින් සල්ලි දාන්නත් පුළුවන්, ඕනම තැනකින් සල්ලි ගන්නත් පුළුවන්. කොච්චර ලේසියිද? ඡන්දෙ ගත්තොත් මම ඉන්නේ තංගල්ලේ නම් මම කොළඹදල තංගල්ලට යන්න ඕන, මගේ ආදාර ඡන්ද මැදට යන ඡන්දෙ දාන්න. අපි සිස්ටම් විදියට හිටියොත් එහෙම ඇත්තටම අපිට ඕනම ලොකේෂන් එකක ඉඳලා ලංකාවේ ඕනම තැනකට ඡන්දෙ දාන්න හදා ගන්නවා කියන එක ලොකු මැජික් එකක්. එහෙම කරන්න බැරිද? ඒතර ඇප් එකකින් අපිට අර සුපර් ස්ටාර් තෝරන වගේ ක්‍රමයක් දාලා සරල ක්‍රමයකින් ඡන්දෙ දාන්න හදා ගන්න බැරිද? එහෙම නැත්නම් මම දැක්කත්ම ඔස්ට්‍රේලියාවේ තියෙනවා මේ මිනිස්සු හැන්දෑව වලට යන ගමන් ගිහලා කොහේ හරි ඡන්දෙ දාලා යනවා. ඒකෙන් හරිම සරල දෙයක්. ඒතකොට දවස් ගණන් නේ, දවස් දෙක තුනක් ඡන්දෙ තියෙනවා. ඡන්දෙ ප්‍රකාශ කරන්න පුළුවන්. ඒතකොට කට්ටිය කියලා ඡන්දෙ දාලා යනවා. මම ඇත්තටම ලොකු විස්තරයක් දන්නේ ඉන්දියාවේ, අපි ළඟ ඉන්දියාවේ දැන් අවුරුදු 20ක විතරදලා MS මැෂින් වලින් ඡන්දෙ දානවා. ඒතකොට මැෂින් එකෙන් ඡන්දෙ දැම්මා. ඊළඟ දවසේ ගණන් කරා එහෙම. ඒ කියන්නේ ඡන්ද ක්‍රියාවලියට, ඒ කියන්නේ කොළ print කරන වැඩවලට, ඊට පස්සේ ඡන්ද මෙහෙවන වැඩවලට, ඒ කියන්නේ ඇඟිල්ල පාට කරන්න එක්කෙනයි, කොළේ දෙන්න එක්කෙනයි, කොළේ සීල් එක ගහන්න තව එක්කෙනයි, ඒක අර පෙට්ටියට දාන්න එක්කෙනයි, පෙට්ටිය උස්සන් යන්න එක්කෙනයි, පෙට්ටිය උස්සන් ගිහිල්ලා හලන්න එක්කෙනයි, ඊට පස්සේ හලනේව ගණන් කරන්න එක්කෙනයි, ගණන් කරන්න එක්කෙනා නෙමෙයි, ගණන් කරන 20ක් විතර ඉන්නවා. ඉතින් මේ විස්තර එකතු කරන්න එක්කෙනයි. ඔය ගොඩක් ඒවා විසඳ දෙනවා අපිට ඉලෙක්ට්‍රොනික මැෂින් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ වියදම. දැන් මේ වියදම අන්ලිමිටඩ් වෙනකොට දැන් හිතන්න ඒ කියන එක අපේක්ෂකයෙක් මිලියන් 500ක් වියදම් කරනවා කියද, අනිත් අපේක්ෂකයෙක් මිලියන් 500ක් වියදම් කරනවා. ඒක මිලියන 100ක් වුණා නම් එතකොට එයා වියදම් කරන්නේ 100යි, මිලියන 100ක සීමා වුණා නම් අනිත් කෙනා වියදම් කරන්නේ 100යි. ඒක දෙපැත්තටම අවාසියක් වෙන්නේ නැහැ. ඉතින් මේ සල්ලි, මේ කාලය, මේ මැතිවරණයක් වෙනුවෙන් අපි වියදම් වෙන තරමම ටිකක් වැඩි. දැන් මේ ක්‍රමෙන් ඇත්තටම පුළුවන්ද මේ කියන මේ නාස්තිය අඩු කරන්න, දූෂණය අඩු කරන්න, මේ කරන්න?
ඉතින් අපි නාස්තිකාර මේ මැතිවරණ ක්‍රමය ඉක්මනට වෙනස් කරගන්න ඕනේ කියන එක තමයි මම නම් හිතන්නේ. නැත්තම් අපිට පළාත් සභා මැතිවරණ, ප්‍රාදේශීය සභා මැතිවරණ, ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණ, ඊට පස්සේ එතනින් ගියාම මහා කියන්නේ ජනාධිපතිවරණ, ඔයාදී සෑම මැතිවරණයක් එන්නේ නැති අවුරුද්දක් හිතාගන්න බෑ. ඉතින් ඒ ආකාරයෙන් බැරුවට පස්සේ මැතිවරණයක් තියෙනකොට දවස් පහක් විතර වැඩ ඇරිනවා කියන්නේ ලංකාව කියන්නේ නිවාඩු වැඩිම රටක් රෝ. ලංකාවේ කට්ටියන නිවාඩු 20 ගාණක් තියෙනවා පොදු නිවාඩු. ඒ කියන්නේ රජයේ නිවාඩු විදියට නිවාඩු 20 ගාණක් විතර තියෙනවා. ඉතින් එහෙම තත්ත්වයක් තියාගෙන තවත් නිවාඩු වැඩි කරන, ඊට පස්සේ ආගෙම නාස්තිය වැඩි කරන, මිනිස්සුන්ට ගොඩක් වේදම් කරන, කිසිම සීමාවක් නැතුව වේදම් කරන මේ මැතිවරණ ක්‍රමය ඇත්තටම වෙනස් විය යුතුයි නේද? ඒක කියන්නේ දැන් ජනාධිපතිවරයාපත් වෙලා දැන් එක එක දේවල් කියන අතරේ ඇත්තටම අපි මැතිවරණ ක්‍රමය ගැනත් කතා කරලා මේක දියුණු රටවල තියෙන්නේ කොහොමද, ඉන්දියාවේ තියෙන්නේ කොහොමද, ඊට පස්සේ අපේ අයට යම් කිසි එකේ මාරු වෙනකොට තියෙන අනපනත් වෙනස් කරගන්නේ කොහොමද, ඔය ගැන කතා කරනවා නම් හොඳයි කියන එක තමයි මගේ අදහස. ඉතින් මේ ගැන ඔයාලගේ අදහස් තියෙනවා නම් කමෙන්ට් කරලා දායක වෙන්න පුළුවන්.